හොඳයි පුතේ, අපි මේ කරන්න සූදානම් වෙන ගැලීම් සටහන් සහ ඇල්ගොරිතම පාඩමේ දෙවැනි එකකය. එතකොට මේක 6 වසර ඉඳලා 11 වසර දක්වාම තියෙන ප්‍රධාන පාඩමක්. ඉතින් කොටසින් කොටස අපි මේකේ වැඩි දියුණු කරගෙන යනවා. ඉතින් ඕනම කෙනෙක්ට මේකේ මුල් ඒකක ටික දැනුවත් වෙන්න ඕන. ඒ වගේම එතකොට මේක 11 වසර ඉන්න ළමයෙකුට උනත් මේ මුල් අදියර මුල ඉඳලා මේ විදියට කරගෙන ආවට පස්සේ අදාළ පාඩම විශේෂයෙන්ම තේරුම් ගන්න ලේසි වෙනවා. ඉතින් ඒක නිසා මේ විදියට අපි පාඩම් මාලාවක් කරනවා. ගැලීම් සටහන් කියලා අපේ ICT පාඩමේ තියෙන ගොඩක් අට අසීරුව පාඩම විදියට සලකන්නේ අපි සම්මන්ත්‍රණ වලත් ඉස්කෝල සම්බන්ධල විශේෂයෙන්ම යන්නේ මේ කොටස. ඉතින් ඒක නිසා අපි මේකගේ පටන් ගමු. එහෙනම් අපේ දෙවැනි එකකේ ගැලීම් සටහන් කියලා තමයි අපි පටන් ගන්න. අපි මීට කලින් පළවෙනි වීඩියෝ එකේ වෙනම කරලා තියෙන එක අනිවාර්යෙන් බලලා ඉන්න මේ වීඩියෝ එකට. ඒකේ අපි කරලා තියෙනවා මේ මොකක්ද මේකේ දත්තයක් අපි කොහොමද හදද්දි ආදාන ප්‍රතිදාන නැත්නම් ආදාන සැකසීම් ප්‍රතිදාන කොහොමද වෙන්නේ, ඇල්ගොරිතමයක් කියන්නේ මොකක්ද, ඒ හඳුන්වා දීම ඔක්කොම ටික කරලා තියෙනවා. එහෙනම් අපි එනවා ගැලීම් සටහන් කියන එකකේ මේ වෙලාවේ කතා කරන්න. එතකොට මේ ගැලීම් සටහනක් කියන එකට අපි ඉංග්‍රීසියෙන් කියන ෆ්ලෝ චාට් එකක් කියලා. මේකට අපි කියන්නේ ෆ්ලෝ චාට්. ගැලීම් සටහනට අපි කියනවා ෆ්ලෝ චාට් කියලා කියන්නේ. එතකොට මේ ඇල්ගොරිතමයක් කියන්නේ අපි යම් වැඩේක නැත්නම් අපි යම් ක්‍රියාවලියක් කරනකොට ඒ ක්‍රියාවලියේ තියෙන වැඩ ටික. හරිද? ඇල්ගොරිතමයක් කියන අදාළ ක්‍රියාවලියේ තියෙන අපිට කරන්න ඕන වැඩ ටික පිළිවෙලට ගත්තට පස්සේ අපි ඇල්ගොරිතම් එකක් කියන්නේ. එතකොට ඒ කියන ඇල්ගොරිතම් එක අපිට ප්‍රධාන ක්‍රමවේද දෙකකට ඇතුළත් කරන්න පුළුවන්. එකක් තමයි ගැලීම් සටහන් හරහා, අනිත් එක තමයි සූඩෝ කෝඩ් කියලා එකක් තියෙන ව්‍යාජ කේත. හරි. දැන් ඔයාලට මම ඉස්සෙල්ලා ව්‍යාජ කේත වලට මේ වෙලාව වෙන්නේ නැහැ. මම එන ගැලීම් සටහන් උගන්න. හරි. එහෙනම් ගැලීම් සටහනක් කියන ඇල්ගොරිතමයක පියවර රූපමය ආකාරයෙන් ඉදිරිපත් කිරීම තමයි අපි කියනවා. මොකද්ද? පික්ටෝරියල් මෙතඩ් එකක් කියලා රූපමය ආකාරයෙන් ඉදිරිපත් කිරීම. මෙහිදී එක් එක් ක්‍රියාව පෙන්වුම් කිරීම සඳහා සුවිශේෂී වූ රූප සටහන් භාවිතා කරන්න. හරි නේද? එතකොට මේකෙදී අපි එක එක ක්‍රියාවන් පෙන්වන්න රූප සටහන් පාවිච්චියට ගන්න. ඉතින් මේකෙදී ඔයාලට කලින් වීඩියෝ එක වගේම අදාළ වීඩියෝ එක හරි කෙටියෙන් ඔයාලට දැනෙනවා ඇති. නමුත් මේක ඔයාලා නෝට් එක ලියද්දී අදාළ ටිකක් වෙලාව ගත වෙයි. ඉතින් ඒක නිසා ඔයාලා අදාළ වීඩියෝ එක පෝස්ට් කරලා අදාළ නෝට් එක ලියන්න. මොකද මම නෝට් එක ලියන්න මේ වීඩියෝ එක අතර වෙලාව ගන්නෙ නැහැ. ඒක නිසා වීඩියෝ එක කෙටි වුණාට වලට වැඩ තියෙනවා. සාමාන්‍යයෙන් මේකේ සාමාන්‍ය පන්තියක දවසක විදියටම මේකේ වැඩ ටික යනවා. හරි. එතකොට ඔන්න ගැලීම් සටහන් කියන එකේ නිර්වචනයයි මේ තියෙන්නේ. එහෙනම් ඔන්න පාඩම් කරගන්න ඕන. අනිවාර්යයෙන්ම ගැලීම් සටහනක් කියන ඇල්ගොරිතමයක පියවර රූපමය ආකාරයෙන් ඉදිරිපත් කරන්න ගන්න ක්‍රමවේදයක්. එතකොට අපි පික්ටෝරියල් මෙතඩ් එකක් කියලා මේකට කියනවා. රයිට්. එතකොට මේකෙදි ඇත්තටම එක එක වැඩේට අනුව තියෙන එක එක සත්රූප. ඒක තමයි මේක සම්මත ක්‍රමයක් තියෙන අපිට හිතුමතේ සටහන් අඳින්න බෑ. හරි නේද පුතේ? එතකොට ඔන්න අපි එනවා මේ කොටස ගන්න. බලමු මේ මොනවද සංකේත කියන්නේ කියලා. හරි. එතකොට මේකේ නිශ්චිත සම්මත සංකේත ටිකක් අර්ථ දක්වලා තියෙනවා. මේකේ සම්මත සංකේත ටිකක් තියෙනවා. පළවෙනි එක මේ වගේ ඉලිප්ස් ආකාර හැඩයක් ඉතින් තියෙන. මේක වඳින්න පුළුවන් නම් හොඳයි. මෙන්න මේ වගේ ක්‍රමයක්. එතකොට මේකේ තියෙන්නේ ආරම්භය සහ අවසානය පෙන්වන. එතකොට මේකේ අපි පෙන්වන්නේ ස්ටාර්ට් එක සහ ස්ටොප් එක තමයි අපි මේකෙදි පෙන්වන්නේ. ආරම්භය අවසානය පෙන්වනවා මෙන්න මේ සංකේතය. ඊට පස්සේ මෙන්න මේ ආකාරයේ සංකේතයක් තියෙනවා. හොඳට ඒ සංකේතය හුරු කරගන්න. ඒකෙදි අපි පෙන්වන්නේ ඉන්පුට් අවුට්පුට් පෙන්වන්නේ ආදානය සහ ප්‍රතිදාන. එතකොට මේකෙදි අපි පෙන්වන්නේ ඉන්පුට් සහ අවුට්පුට් අපි පෙන්වනකොට මෙන්න මේ සම්මත සංකේතය අපි පාවිච්චියට ගන්නවා. හරිද? මම උදාහරණයක් තියෙනවා. දැන් මේ උදාහරණ වල දාන්න මේක කොහොමද දාන්නේ කියලා ඕනම් කෙනෙක්ට පුළුවන් මේ විදිහම සංකේතයක් මෙහෙම ඇඳලා ඔය විදියට ඇඳලා මෙතන ස්ටොප් කියලා ලිව්වත් හරි. සෝරි. ඔව්. ස්ටාර්ට් ස්ටොප් ඒ විදියට දාන්න පුළුවන්. දැන් මෙතන මම ස්ටාර්ට් කියලා දාන්න ඔහොම ලියන්න පුළුවන්. එතකොට මෙන්න මෙතන තියෙනවා උදාහරණ දෙකක්. ශිෂ්‍යයාගේ ලකුණු ඇතුළත් කිරීම, පළතුරු සලාදය පිළිගැන්වීම. හරි නේද? ඒ ඕන විදියකට අපිට ඉන්පුට් එක දාන්න පුළුවන්. මොකක් හරි සංඛ්‍යාවක් ඇතුළත් කරන අපි දානවා පළමු සංඛ්‍යාව ඇතුළත් කිරීම. ඉන්පුට් ෆස්ට් නම්බර් ඒ වගේ දානවා. හරි. එතකොට ගැලීම් සටහනක් ඇතුළේ ලියන ඒවා සිංහල හෝ ඉංග්‍රීසි මාධ්‍යයෙන් අපිට අවශ්‍ය විදිහට ලියන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ.
ඉතින් ඉංග්‍රීසි වලින් ගොඩක් වෙලාවට අපිට සමහර ලියන්න ලේසි. ඒක තමයි තියෙන වාසි. හරි. එතකොට අපි එනවා ඊළඟ සංකේත ටික බලන්න. මෙන්න තව සංකේත තුනක් තියෙනවා ළඟ සිලබස් එකේ වලට ගැලින් සටහන් වල දාලා. ත්‍රිකෝණාස්රාකාර සංකේතයක් ගන්න ක්‍රියාවලියක් නැත්නම් ප්‍රොසෙස් එකක් පෙන්වන්න. ප්‍රොසෙස් එකක් පෙන්වන්න අපි ගන්නේ ත්‍රිකෝණාස්රාකාර සංකේතය. එතකොට මේකේ දැන් අපි පොතේ මේකෙදී අපි දාන්නේ මොනවා හරි ක්‍රියාවලියක් කරනවා නම් ඒක අපි මේකේ විස්තරාත්මකව ලියනවා. එහෙම නැත්නම් ගණිතයේ වැඩක් නම් ගණිත සමීකරණ අපි මෙතන ලියනවා. දැන් අපි වෘත්තයක වර්ගඵලය හොයන එකක් නම් හරි නේද? අපිට පුළුවන් අදාළ a = 5r² වර්ග කියලා සමීකරණෙම ලියන්න. නැත්නම් අපි මොකක් හරි සිද්ධියක් විස්තර කරනවා නම් ඒක මෙතන වචනෙන් දිගට ලියන්න පුළුවන්. මෙන්න උදාහරණ තියෙනවා. සීනිහා බටර් මිශ්‍රණයට මිශ්‍රණයට විතර එකින් එක එකතු කරමින් ගසාගෙන. හරි. මේ කේක් එකක් හදනකොට වෙන පියවරක්. එතකොට ඒ පියවර මේ සම්පූර්ණ විස්තර කරන්න පුළුවන්. හදිසියේ මෙතන පියවර දෙකක් තියෙනවා. අපි ඉතින් ත්‍රිකෝණාස්රාක හැඩ දෙකක් අරගෙන ඒ විස්තරේ කොටස් දෙකකට කඩලා ලියන්න පුළුවන්. මෙන්න මෙතන තියෙනවා ගණිතමය ක්‍රමවේදය වර්ගඵලය සමාන දිග වැඩි කිරීම පළ. එහෙනම් මෙන්න උදාහරණ තියෙනවා. සැකසීමක් යන හැමතිස්සෙම එන්නේ කොහොමද ත්‍රිකෝණාස්රාකාර හැඩයක් ඇතුලේ. හරි. ඊට පස්සේ තියෙනවා තීරණයක් ගැනීමට සිදුවන අවස්ථාව. එතකොට මම තීරණ ගැන ලොකුවටම මේ වෙලාව උගන්වන්න උත්සාහ ගන්නයි මේ දෙවෙනි වීඩියෝ එක හරහා. නමුත් අපි උදාහරණයක් දෙකක් විතර කරමු. හරි නේද? එතකොට මෙන්න තියෙන මොකද මේ ගැලීම් සටහන් මේ පාඩමේ දිගට දිගට අපි වීඩියෝ ටික කරගෙන යනවා. හරි නේද? මේ දවස්වල මේ ක්‍රමයට ඔයාලට හොඳට අවබෝධයක් ගන්න පුළුවන්. නැවත නැවත බලන්න පුළුවන් මේ ක්‍රමය නිසා එක වාසියක්. හරි. එතකොට මෙන්න තියෙනවා මේ තීරණයක් ගන්නකොට පාවිච්චි කරන සංකේත. එතකොට මේ තීරණයක් ගන්නකොට උඩින් අපි යම් ආයතලයක් මෙහෙම එනවා නම් ඒක කොටස් දෙකකට බෙදෙනවා. ඔව් නැත කියලා. එතකොට මෙතන ඇතුලේ අපි ලියනොත් නිකම් ප්‍රශ්නාර්ථයක් ස්වරූපෙන් ප්‍රශ්නය අහන. හරි නේද? දැන් මේ බලන උදාහරණයක් තීරණයක් ගන්නකොට තමයි මේ විදියට අපි පාවිච්චි කරන්නේ. මේක ඩිසිෂන් එකක් කියනවා. පළමු සංඛ්‍යාවට වඩා දෙවන සංඛ්‍යාව විශාලද? ප්‍රශ්නාර්ථ ලකුණකුත් දාන්න. ඔව් නම් අදාළ ක්‍රියාවලිය මෙතන ලියනවා. හරි නේද? ඒ සම්මත සංකේතය දාලා මේක පළමු සංඛ්‍යාවන දෙවන සංඛ්‍යාව විශාල නැත්නම් නැතනම් අපි අදාළ ක්‍රියාවලිය මෙතන ලියනවා. හරි ඔක තමයි තීරණයක් යන ගැලීම් සටහන් කියලා අපි කියන්නේ. යම් ගැලීම් සටහනක් ඇවිල්ලා යම් කොන්දේසියක් පදනම් වෙලා ඒ කොන්දේසිය සත්‍ය නම් එක් අවස්ථාවක් කරන එක සහ කොන්දේසිය අසත්‍ය නම් තවත් අවස්ථාවක් කරන එක තමයි මෙන්න මේ තීරණයත් එක්ක අපි ගැලීම් සටහන් ලියද්දි ගන්න ක්‍රමය. ඒකට ඔයාලට මේ පේනවා ඊතල. ඊතල දිශා හතරට දාන්නේ අපි ඩේටා ෆ්ලෝ නැත්නම් ගැලීම් දත්ත ගැලීමේ දිශාව පෙන්වන්න තමයි අපි මෙන්න මේ විදියට ඊතල පාවිච්චියට ගන්න. හරි. අපි එනවා සංකේත ටික අපි අඳුනගත්ත. දැන් අපි චුට්ටක් මේවායින් අභ්‍යාස ටිකක් කරමු. මේ කොටස අල්ලගන්න. හරි. ගැලීම් සටහනක් යන කුමක්ද කියලා කෙටියෙන් පැහැදිලි කරන්න කියලා කියනවා. ඉතින් ඔයාලා එක ලියාගෙන නෝට් එක හරි පිළිවෙලට ලියන්න ඕන. වීඩියෝ එක වෙගෙන් ගියාට ඔයාලට තියෙන්නේ අදාළ වීඩියෝ එක නවත්තලා නෝට් එක පැහැදිලිව ලියන්න. එතකොට ගැලීම් සටහනක් කියන්නේ කුමක්ද කියලා අපි කිව්වා. හරි නේද? ඇල්ගොරිතම් එක අදාළ ක්‍රියාපිළිවෙල ටික. හරි නේද? ඇල්ගොරිතම් එක අදාළ ක්‍රියා ටික මේ තියෙන්නේ පියවර ටික රූපමය ආකාරයෙන් දක්වලා දා අපි ඇල්ගොරිතම් එක මේ සෝරි ගැලීම් සටහන් ගන්න. හරි. එතකොට ඔන්න එක විස්තර කරලා දාන්න. අපි ඊළඟට එනවා මෙන්න මේ සංකේත වලින් පොඩි අභ්‍යාසයක් තියෙන පුරුදු වෙන්න. වගුවේ හිස් තැන් පුරවන්න. එතකොට මේක ආරම්භයේ අවසානයේ සංකේතය නම් හැබැයි මේක නෙවෙයි. චුට්ටක් මෙතන වෙනස් වෙලා තියෙනවා. ආරම්භය අවසාන වෙනකොට සංකේත එන්නේ පොඩ්ඩක් මෙන්න මෙතන ටිකක් මේ වගේ මේ සංකේතේ චුට්ටක් මේකේ තියෙනක පැරදී හන්නේ දොයි වගේ හැඩයක් එන්නේ ඉලිප්ස් ආකාර හෝ මෙන්න මේ වගේ හැඩයකට ගන්න මේ රවුමක් එන එක වැරදි. ආදාන ප්‍රතිදාන මේ සංකේතේ හරි. එතකොට මේකේදී අපි පෙන්වන්නේ මොකද්ද? ආදානයක් සහ ප්‍රතිදානයක් පෙන්වයි. එතකොට මේකේ භාවිතය තමයි ආදාන මේ පද්ධතියට ගන්න ඇතුළත් වීම සහ පද්ධතියෙන් අපි පිටතට ගන්න ආදාන ප්‍රතිදාන දක්වන්න තමයි අපි මෙන්න මේ කොටස ගන්න. ඊට පස්සේ අපි මෙතෙන්ට එනවා ක්‍රියාවලිය. මේකේ නම තමයි ක්‍රියාවලිය. ඊට පස්සේ නැත්තම් ප්‍රොසෙස් එක. හරි නේද? නැත්තම් සැකසීමක් අපි මෙන්න මේ විදියට දාන්නේ. හරි. ඒ කොටසත් හරි. ඊට පස්සේ තියෙනවා තීරණයක් ගැනීම දක්වන්න. හරි නේද? තීරණයක් ගැනීම සඳහා අපි ගන්න තීරණ සඳහා. එතකොට සටහනේ සංකේතය එන්නේ මෙන්න මේ වගේ හැඩයක්. මෙන්න මේ වගේ හැඩයක් එන්නේ. එතකොට ওই ක්‍රමයට ඊතල යනවා දිශාවලට ඔව් නැත කියලා අපි යස් නෝ දාන්න පුළුවන්.
හරිනේද? ඔය විදිහට අපිට එක හදන්න පුළුවන් තීරණයක් ගන්න දක්වන ගැලීම් රේඛා දක්වන වෙන මේ දිශා හතරට එන ඒ තල වලින් හරිනේද? එතකොට මේකෙදී අපි පෙන්වන්නේ උපදේශ ගලා යාම පෙන්නනවා හරිනේද? ඔන්න ඔය කොටස් ටික තමයි ඔයාලගේ දැනුමට අහලා තියෙන්නේ. හරි. එතකොට මම ඔන්න ඔය කොටස් ටික ගැලීම් සටහනක පාවිච්චින ප්‍රධාන සංකේත ගැලීම් සටහනක් කියන්නේ මොකක්ද කියලා අපි නිර්වචනය කරලා තියෙනවා. දැන් එහෙනම් අපි එන පොඩි එක්සැම්පල් එකක් කරන්න. හරි නේද? එතකොට අපිට දීලා තියෙනවා ඉහත සංකේත භාවිත කරගෙන පළතුරු සලාදයක් සෑදීමට අදාළ ඒ කියන්නේ ෆෘට් සලාඩ් එකක් සාදන්න සටහන දෙනලු පහත පරිදි වේ. මෙහිදී ආරම්භය අවසානය ප්‍රතිදාන ආදාන ප්‍රතිදාන සැකසීමට අදාළ සංකේත භාවිත වෙනවලු. හරි නේද? ඉංග්‍රීසියෙන් දාලා තියෙනවා drawing the flow chart for making a fruit salad using the above symbols is given below. හරි නේද? ඊට පස්සේ මේකෙත් කියලා දෙනවා මේ related ඒ සංකේත ටික දාලා තියෙනවා input start stop input output process ඒ ටිකට දාලා තියෙනවා. එතකොට අපි භාෂා දෙකම මේකේ තියෙනවා. ඉතින් ඔයාලට මේක ගොඩක් වටිනවා. හරි නේද? ඉතින් හැමතිස්සෙම ආරම්භය. එතකොට මේකේ ආරම්භය සිංහලෙන් දාලා මේකේ start කියලා දාලා තියෙනවා. විවිධ පළතුරු ලබා ගැනීම. එතකොට get in various foods කියලා දාලා තියෙනවා. හරිද? පළතුරු ඉස්සෙල්ලා ගන්න ඕන. එතකොට ඔයාලට මතකයි මේකේ ඇල්ගොරිතම් එක කලින් ලිව්ව පියවර 1 පියවර 2 කියලා මතකද? මෙතන ලිව්ව පියවර. එතකොට ගැලීම් සටහන දෙපොතේ අපි එහෙම පියවර ලියන්න ඕනේ නැහැ. අදාළ සම්මත සංකේතය දැම්මා ලිව්වා. එතකොට මේ ආකාර සංකේත ගන්න ඉන්පුට් එකකට. ඒක නිසා ඔන්න අපි ওই විදිහට දාලා තියෙනවා. දැන් එතනින් පස්සේ ඔයාලා මතක් කරගන්න කලින් උදාහරණ නෝට් එකේ පළතුරු හොඳින් සෝදා ගැනීම. මේ ඔක්කොම පියවර ක්‍රියාවන් ටිකනේ, ක්‍රියාවලි ටිකනේ. එහෙනම් අපි ඒව දාන්න මෙන්න මේ ඍජු කෝණාශ්‍ර ආකාර හැඩය ඇතුළේ දාන්න. පළතුරු කුඩා කැබලි වලට කපා ගැනීම, පළතුරු කැබලි සියල්ල භාජනයකට දැමීම, සීනි ස්වල්පයක් එක් කර කවලම් කිරීම, ඒ ඔක්කොම ටිකනේ. හරි නේද? සැකසීමට තේරුණා නේද? ඒක ඉංග්‍රීසි වලින් දාලා තියෙනවා. ඊට පස්සේ මෙන්න අවසානයේ අවුට්පුට් එක විදියට හරි නේද? Serve the prepared fruit salad කියලා අපි දාලා තියෙනවා. හරි නේද? ඒ කියන්නේ හදපු ෆෘට් සලාඩ් එක අපි පිළිගන්න ඕන එක අපි අවුට්පුට් එක විදියට දාලා අවසානයේ දීලා තියෙනවා. මෙතන end එක දාන්නත් පුළුවන්, සමහරවිට අවල්ට උලන් stop කියලා දාන්නත් පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. හරි නේද? ඔන්න ඔහොම තමයි සාමාන්‍ය සිද්ධියකට අපි ගැලීම් සටහන දාන්නේ. හරි නේද? ඉතින් දැන් අපි පොඩ්ඩක් මේකෙදි උදාහරණ කීපයක් සාකච්ඡා කරමු. තවදුරටත් කොහොමද මේකේ මේ කොටස් ටික කියන්නේ චුට්ටක් මගේ අතින් සංකේත පොඩි අර විදියටම ලස්සනට ගන්න බැරි වෙයි. නමුත් අපි ප්‍රශ්න කීපයක් කරමු. හරි නේද? එහෙනම් ලියාගන්න අපේ ඊළඟ උදාහරණය. අපි දාගමු පොතේ. ඊට පස්සේ උදාහරණයක් ලියාගන්න. ත්‍රිජු කෝණාශ්‍රයක වර්ගඵලය සෙවීමට අදාළ ගැලීම් සටහන නිර්මාණය කරන්න. ත්‍රිජු කෝණාශ්‍රයක වර්ගඵලය සෙවීමට අදාළ ගැලීම් සටහන නිර්මාණය කරන්න. අපි එහෙනම් එක දාමු. අපිට ටිකක් ඉංග්‍රීසි වලින් ලේසි නිසා අපි ඒ ක්‍රමයට ගමු නේද? සිංහලෙන් ලිව්ව කියලා කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මම ඔන්න ඔය විදියට දානවා start. start. ඊට පස්සේ ත්‍රිජු කෝණාශ්‍රයක වර්ගඵලය හොයන්න ප්‍රධාන ඉන්පුට් දෙකක් ඕන වෙනවා. ප්‍රධාන ඉන්පුට් දෙකක් ඕන වෙනවා. අපි ගන්නවා වෙන මේ විදියට එක ඉන්පුට් එකක් ඉන්පුට් width කියලා ගත්තා. පළල. ඊට පස්සේ තව ඉන්පුට් එකක් ඕන වෙනවා. මම දානවා ඉන්පුට් height කියලා දානවා. ඉන්පුට් height. ඊට පස්සේ මම දානවා ඉතින් වර්ගඵල එහෙම දාන්නත් පුළුවන්. නැත්නම් අපි කෙලින්ම ගණිත සමීකරණ දාමු. කිසි ගැටලුවක් වෙන්න area සමානයි width multiply width වැඩි කිරීම height. එතකොට ඒක process එකක් නිසා ඒක දාන්න ඕන ත්‍රිජු කෝණාශ්‍ර ආකාර හැඩයක් ඇතුලේ. ඒක හොඳට මතක තියාගන්න. ඒක අපි ත්‍රිජු කෝණාශ්‍ර ආකාර හැඩයක් ඇතුලේ දානවා. හරි නේද? ඊට පස්සේ output area වර්ගඵලයේ ප්‍රතිදානය output area. ඔය විදිහට ගත්ත මෙතනත් input එකේ සංකේතෙමයි. එතකොට end නැත්තම් stop කියලා අපිට මේ විදියට දාන්න පුළුවන්. එහෙනම් සිංහලෙන් කියන ආරම්භය පළල ආදානය උස ආදානය වර්ගඵලය සමානයි පළල වැඩි කිරීම උස වැඩි කිරීමට තරු ලකුණ දාන්න පුරුදු වෙන්න.
ඊට පස්සේ වර්ගඵලයේ ප්‍රතිදානය අවසානයේ ඔහොම තමයි අපි ත්‍රිකෝණාශ්‍රයක වර්ගඵලයට අදාළ ගැලීම් සටහන් නිර්මාණය කරන්නේ. හරි. ඊට පස්සේ මම ගන්න මෙහෙම එක්සැම්පල් එකක් මේ විදියට මම කලින්ම සටහනක් දීලා මෙන්නම් මම මේ විදියට මම ගන්නව සටහනක් මේකේ ආධාරක පාද දිග L H කියලා මම නම් කිරීමකුත් කරනවා. දැන් මේකේ වර්ගඵලය සොයන්න ගැලීම් සටහන නිර්මාණය කරන්න ඕන. මේකේ වර්ගඵලය සොයන්න ගැලීම් සටහනයි මම නිර්මාණය කරන්න හදන්නේ. හරි. එතකොට අපි එනවා ස්ටාර්ට් කියලා ගත්ත ස්ටාර්ට් ආරම්භය. ඊට පස්සේ ඉන්පුට් H ඕන අපිට මෙහෙම කෙටි කරලා දාන්නත් පුළුවන්. ඉතින් එහෙමත් ක්‍රම තියෙනවා. ඉන්පුට් L, H එහෙම දාන්නත් පුළුවන්. ඉන්පුට් L, H මම ඔක ටිකක් සරලව දාන්නම්. මේවා සම්මත ක්‍රම තිබුණට ලොකු නීති මාලාවක් නෑ. මොකද මේක අපි කම්පියුටරේ පොතේ මේ මොකද අඳින රූප සටහනක් නෙවෙයි. මේක එක අදාළ ප්‍රෝග්‍රෑම් එක තේරුම් කරගන්න අපි අඳින සංකල්පීය සටහනක්. අපි කියනවා මේ conceptual scheme අර ඒ වගේ වචනයක් වෙනවා. මේ සංකල්පය අපි නිකන් ඒ මතේ ඔළුවේ තියාගෙන අපි ඒක සටහන අඳින එකක් මේක කරන්නේ. ඊට පස්සේ අපි වර්ගඵලයේ area equal L multiply H කියලා දානවා. ඒක සැකසීම නිසා ඒක මේ වගේ ත්‍රිකෝණාශ්‍රයක් ඇතුළේ දානවා. ඊට පස්සේ මෙයා කරන්න ඕන. හරි. ඊට පස්සේ output area කියලා දැම්මා. හරි නේද? output area කියලා දානවා. ඊට පස්සේ end කියලා අපි මෙතෙන්ට ගන්න. ඔක තමයි ක්‍රම. හරිද? ඔන්න මම ලිව්වා ඔය කියන ක්‍රමයට. හරි. අපි අපිට තවත් මේකට උදාහරණ කීපයක් ගලපන්න පුළුවන්. මෙයාලා නෝට් කරගන්න මේ ත්‍රිකෝණක වර්ගඵලය. මම තව උදාහරණ ටිකක් සාකච්ඡා කරන්නයි බැලුවේ. මම ගන්න ඊට පස්සේ මෙන්න මෙහෙම. මම පුතේ තීරණත් එක්ක යන ගැලීම් සටහන් ටික ඊළඟ වීඩියෝ එකදී කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් සාමාන්‍ය අපි කියන සීක්වන්ස් කියන වර්ග ගැලීම් සටහන් ප්‍රධාන වර්ග තුනක් තියෙනවා. එකක් තමයි සීක්වන්ස්, ඒ කියන්නේ එක දිගට ගලාගෙන යන ඒවා. ඊට පස්සේ සිලෙක්ෂන් කියලා වර්ගයක් තියෙනවා. සිලෙක්ෂන් ඒ කියන්නේ ඒකෙන් තමයි තීරණ ගැන කතා කරන්නේ. ඊළඟට අංක තුන ඉටරේෂන් නැත්නම් ලූප් කියන වර්ගයේ යම් සිද්ධියක් නැවත නැවත සිදුවන ඒවා ගැන කතා කරන්නේ. හරි නේද? එතකොට මම අද දවසේ මේ වීඩියෝ එකෙන් ඔයාලට කතා සීක්වන්ස් උදාහරණ විතරයි. සිලෙක්ෂන් තීරණ සම්බන්ධ කොටු වලින් මේකදී මම ඔයාලට උදාහරණ ගන්න යන්නේ නැහැ. මොකද අපි ඊළඟ වීඩියෝ එකේදී ඒ ගැන පුූර්ණ විස්තරයක් දෙනවා. දැන් ඔයාලා මේ සීක්වන්ස් ගැන යන්නේ. අපි ඊළඟ තුන්වෙනි උදාහරණයනවා. වෘතයක් දීලා තියෙන වෘතයේ අරය R නම් අපිට කියනවා මේකේ වෘතයේ අරය R නම් අපි එකම ප්‍රශ්නේ දාගමු. මේ ප්‍රශ්නය ලියාගන්න. වෘතයේ අරය R නම් වෘතයේ වර්ගඵලය සහ පරිමිතිය සෙවීමට අදාළ ගැලීම් සටහන් නිර්මාණය කරන්න. එහෙනම් මෙන්න මෙහෙම අපි යන්නේ ස්ටාර්ට් කියලා ගත්තා. ඊට පස්සේ එකම එක ඉන්පුට් එකයි අපි ගන්න. ඉන්පුට් R කියන එක ඒ විදිහට ගත්තා. ඕකේ. අපි දන්නව සංකේත මේ සමීකරණ තියෙන්නේ වර්ගඵලය හොයන්නේ 5R වර්ග, පරිමිතිය හොයන්නේ 2πR කියන එකෙන්. 5 කියන්නේ 7/22 නියතයක්. ඒක නිසා අපි ඒක ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉන්පුට් R. ඊට පස්සේ අපි ගන්නවා මෙන්න මෙහෙම. ඊට පස්සේ අපි ගන්නවා කෙලින්ම සමීකරණ දෙක ලිවුවා නම් හරි නේද? ඊට පස්සේ අපි ගන්නවා A සමානයි 5R වර්ග. මේකද සිංහල ලියනකොට ටිකක් විස්තරාත්මකව ලියන්න පුළුවන්. හරි නේද? ඊට පස්සේ E සමානයි 2πR. ඒකත් ඔය විදිහටම එන ප්‍රොසෙස් එකක්. ඊට පස්සේ අපි කියනවා output A,C අපි වර්ගඵලය සහ පරිමිතිය ප්‍රතිදානය කරා. ඊට පස්සේ අපි දානවා end කියලා. stop දැම්මත් හරි. ඔන්නෝමයි වෘතයක වර්ගඵලය සහ පරිමිතිය හොයන්න අපි ගැලීම් සටහන් නිර්මාණය කරා. ඉතින් මේක සාමාන්‍ය සංසිද්ධියකට දාන්නත් පුළුවන්. අපි හිතමු ළමෙක් බස් එකකට නැගලා සල්ලි දීලා ටිකට් එක අරගෙන ගමනාන්තය දක්වා යන එකට අපි ඉතින්
දාන්න පුළුවන් ඒ විදිහට start get into the bus take ticket then ඊට පස්සේ අපි දානවා get balance ඒ වගේ දාලා අපිට ඉතින් අර කියන ක්‍රමයට දාන්න පුළුවන් ඉතින් වන්ට එක මම මෙහෙම ඕනනම් දෙන්නම් අපි එක මේ විදිහට දාගමු ආරම්භය ආරම්භය දුන්නා ඊට පස්සේ අපි දෙනවා බසයට නැගීම එතකොට අන්න එතනදී පොඩ්ඩක් වාඩු දෙයක් දැනගන්න බසයට නැගීම get into the bus එතකොට අපි ඒකෙදි දානකොට මේක ඉන්පුට් එකක් වෙන්නේ නැහැ මේක අදාළ කෙනාගේ මගියගේ ඒ පැසෙන්ජර්ගේ මොකද්ද මේ ප්‍රොසෙස් එකක් යගේ ක්‍රියාවල එතකොට ඒක ශ්‍රී මෝනාස්ට්‍රයක් ඇතුළේ ඊට පස්සේ මුදල් ගෙවීම මුදල් ගෙවීම එතකොට ඒකත් මොකද්ද වෙන්නේ ඔව් එතකොට ඒකත් වෙන්නේ ප්‍රොසෙස් එකක් විදියට ඊට පස්සේ අපි ඊට ප්‍රවේශ පත්‍රය ලබා ගන්න ටිකට් එක ගන්න එක ප්‍රවේශ පත්‍රය ලබා ගැනීම එතකොට ඒකත් ප්‍රොසෙස් එකක් එතකොට මේකේ ප්‍රොසෙස් යන්න හරිද ටිකට් එක ගන්නවයි කියන එක ඉන්පුට් එකක් විදියට දකින්න එපා ඊට පස්සේ ගමනාන්තය වෙත ළඟා වීම ගමනාන්තය වෙත ළඟා වීම එතකොට මේ සාමාන්‍ය සිද්ධි හරහා හැදෙන ගැලීම් සටහන් ගණිතමය සංකල්පන වේ. එතකොට මේ ඔක්කොම process අපි අවසානයේ කියලා දානවා මේ. ඔන්න ඔහොමයි ගැලීම් සටහනක ඔයි කියන ක්‍රමයට වැඩ ටික යනවා. ඉතින් ඔන්න අපි ඔය කරේ ගැලීම් සටහන දෙවෙනි අදියර මම හිතනවා ඔයාලට ගැලීම් සටහන් කියන කේ අවබෝධයක් එන්න තිබෙන. ඉතින් මේක වීඩියෝ එක නවත්තනවත් අදාළ ගැලීම් සටහන් ලස්සනට ඇඳලා මගේ අතින් මේ සමාරූප සටහන ඉතින් ලොකු ලස්සනක් නැහැ. ඔයාලට පුළුවන් ඇඩ්‍රෝල තියලා ලස්සනට අඳින්න. හරිද මම එකට වෙලාව ගත්තේ නැහැ මේකේ. එතකොට ඔන්න ඔය විදියට මේ ටික නෝට් කරගන්න. හරිද? ඔන්න ඔය ටික තමයි අද දවසේ මේ වීඩියෝ එකෙන් ඔයාලට දෙවෙනි වීඩියෝ එක හරහා ලබා දුන්න ගැලීම් සටහන් ගැන අවබෝධය. අපි ඊළඟ වීඩියෝ එකෙන් මෙන්න මේ කියන තීරණයක් කියන ගැලීම් සටහන් ටිකක් සංකීර්ණ උදාහරණ වලට ටික ටික අපි එන්න බලමු. රයිට්. එහෙනම් බොහොම ස්තුතියි රැඳිලා හිටියට. එහෙනම් අපි ඉදිරි වීඩියෝ එක සම්බන්ධ වෙමු. එතකොට ඔයාලගේ මුල් වීඩියෝ එක කලින් බලන්න. ඉතින් channel එක subscribe කරලා තියන්න. එතකොට ඔයාලට පුළුවන් අලුත් වීඩියෝ එකක් වැඩනු ගමන් මේ විදියට බලා ගන්න. Right.